හොඳයි Solidworks basics part 10 එකකින් අපි කතා කරන්නේ fillet කියන්නේ fillet option එක ගැන chamfer කියන option එක ගැන. ඉතින් fillet and chamfer කියන දෙකම බොහොම පොඩි options දෙකක්. ඒක ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ fillet එක අපි ඉස්සෙල්ලාම කතා කරමු. Fillet එකයි chamfer එකයි ලොකු වෙනසක් නැහැ. එතන එන geometry එකේ තමයි වෙනස තියෙන්නේ. නැත්තම් ඒ options දෙකම එකක්වත්. Fillet එක ගැන කතා කරොත් දැන් fillet එකේ fillet එක අපිට apply කරන්න පුළුවන් විදිහ දෙකක් තියෙනවා. එකක් තමයි sketch fillet එක තියෙනවා. අනිත් එක තමයි 3D fillet එක තියෙනවා. Sketch fillet කියලා කියන්නේ අපි 2D object එකේ අපි 2D object එකක් අඳිනවනේ ඉස්සෙල්ලාම thickness එකක් දෙන්න මොකක් හරි එකක් දෙන්න හරි 2D drawing එකක් ඇඳලානේ අපි ඒකට 3D features දෙන්නේ. ඉතින් මෙන්න මේ 2D drawing එකට කරන fillet එක 2D drawing එකේදීම කරන fillet එක අපි හඳුන්වනවා sketch fillet කියලා. ඊට අමතරව 3D fillet කියලා අපි හඳුන්වන්නේ අපි 3D object එක හැදුවට පස්සේ ඒකේ තියෙන line එකකට අපි දෙනවනම් lines දෙකක් අරගෙන ඒ lines දෙක touch වෙන තැනට අපි ඒකට දෙනවනම් fillet එක අපි ඒ වගේ එකකට කියන 3D fillet එකක් කියලා. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මම අපේ කලින් object එකම ගන්නවා. අපි කලින් tutorial වලදී හදපු object එක මේ විදිහට ගන්න. මේකෙදි අපි බලමු මෙන්න මේ revolve කියන option එක තියෙනවා. මෙන්න මේ revolve කියන option එක යටතේ මෙන්න මේ plus mark එක ගත්තම ඔයාගේ sketch එක තියෙනවා. ඔයාලට පේනවා. ඉතින් මෙතන family part එකෙන් දැන් highlight කරලා පෙන්නනවා අපේ sketch එක. අපි මේක තමයි revolve කරලා අපේ option එක කියන්නේ අපේ object එක ගත්තේ. ඉතින් මම කරන්න යන්නේ මේක click කරලා මේ විදිහට edit sketch යනවා. ඊළඟට space bar එකෙන් orientation කියන මේ window එක අරගෙන මේක normal 2 කියන option එක දෙනවා. එතකොට මොකද වෙන්නේ අපේ viewport එක අපිට normal කරලා පෙන්නනවා මේ විදිහට sketch එක. දැන් අපි හිතමු ඔයාලට drawing එකේ දීලා තියෙනවා. දැන් අපි අඳපු drawing එකේ නම් මේ fillet detail එකක් තිබ්බේ නැහැ. අපි හිතමු මේකේ මෙන්න මේ වගේ fillet එකක් තියෙනවා. මෙන්න මේ curve වෙලා යන විදිහට මෙතනත් fillet එකක් තියෙනවා. මෙතනත් fillet එකක් තියෙනවා. අපි දැන් මේ fillet එක දෙන්නවා. එතකොට මේ fillet එක දෙනකොට දැන් එක විදිහක් තමයි ඔයාලට ඕන 3D object එකකින් ඕක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ 2D object එකේදී මේක දෙන්නත් පුළුවන්. අපි බලමු මේ sketch fillet එක කොහොමද use කරන්නේ කියලා. මේකෙදී ඔයාලට කරන්න තියෙන්නේ sketch fillet එක ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ sketch tab එක යටතේ තියෙන මෙන්න මේ icon එක click කරලා. මේ icon එකෙන් ඔයාලට තියෙනවා එකක් තමයි sketch fillet එක තියෙනවා sketch chamfer එක තියෙනවා. අපි sketch fillet එක බලමු. sketch fillet එක ගියාම ඔයාලට ඉස්සෙල්ලාම කියනවා මෙතන entities to fillet. ඒ කියන්නේ ඔයාලට fillet එක කරන්න ඕනේ entities ටික select කරන්න. entities විදිහට ඔය හැම වෙලේම දෙන්න ඕනේ lines දෙක. මේ lines දෙක එක්කෝ perpendicular වෙන්න ඕනේ නැත්නම් ඒ කියන්නේ අංශක 90ක් කෝණයක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් අංශ වෙනම අංශක 90 නැතුව වෙන angle එකකින් angle වෙලා තියෙන lines දෙකක් වෙන්න ඕනේ. ඒ වගේ lines දෙකක් තිබ්බොත් අපිට මෙන්න මේ fillet option එක දෙන්න පුළුවන්. ඊට අමතරව මෙතන fillet parameters කියලා millimeter 5ක් තියෙනවා. හරි. ඊට අමතරව මෙතන තව options දෙකක් තියෙනවා. keep constraint corners ඒ වගේම තමයි dimension each fillet. අපි දැනට මේක option එක අයින් කරමු. සාමාන්‍ය default value එක තියෙන මෙතන millimeter 10. මම ඒක මෙතන දාලා ඔයාලට පෙන්නන්න එකක් කරලා දැන් entities to fillet කියන එක select වෙලා තියෙනවා. මම එතකොට මගේ පළවෙනි line එක මේක දීලා දෙවෙනි line එක විදිහට මෙන්න මේ line එක දෙනවා. නමුත් මට මේ line එක select කරන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේ radius එකක් තියෙනවනේ fillet radius එක මම 10. මේ 10 මෙතනට වැඩි. මේ 10 වැඩි නිසා යා අපිට ඒක fillet කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් line එක අපිට select කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම මොකද කරන්නේ රේඩියස් එක 8කට විතර නැත්නම් 6කට විතර අඩු කරනවා. 6කට විතර අඩු කරොත් ඔයාලට පේනවා ඉතින් මට දෙවෙනි ලයින් එක මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. මම මේ විදිහට දෙවෙනි ලයින් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මට එනවා the corner to be filleted has geometry relation. ඔව් geometry relation එකක් මම මෙතන දීලා තියෙන නිසා ඒක continue කරනවාද කියලා අහනවා. මම ඒක yes කියලා දෙන්නම් දැන්. ඊළඟට ඔයාලට
මේ වගේ තවත් තැනකට දෙන්නත් පුළුවන්. මම මෙතන ඕකේ කරලා ඉන්නම්. ඕකේ කරාම මට මෙතන තව ලයින්ස් දෙකකටත් මේක දෙන්න පුළුවන්. මම දැනට මේක ඕකේ කරලා ඉන්නම්. ඕකේ කරලා ඊළඟට මම ස්කෙච් එක ඕකේ කරාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ chamfer එක apply වෙලා තියෙනවා. Fillet එක. ඊළඟට අපි බලමු මේ පැත්තට. මෙන්න මේ line එකට 3D fillet එකක් දෙන්නේ කොහොමද කියලා. 3D fillet එක ඔයාලට දෙන්න පුළුවන් මෙන්න මේ features යටතේ තියෙන මෙන්න මේ fillet කියන තැනින්. ඔයාලට එතන chamfer කියන option එකක් තියෙනවා. ඉතින් මේ fillet කියන එක මම මේ විදිහට දීලා ඊළඟට මෙතනින් අහලා තිනවා fillet type එක. ඔයාලට 3D fillet එක දෙනකොට options ටිකක් වැඩියෙන් තියෙනවා. තමයි ඔයාලට variable size fillet එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි constant size, ඒ වගේම තමයි face fillet, ඒ වගේම තමයි full round fillet. ඒ වගේ නම් මම ඉස්සර කතා කරන මම දැනට constant size එක විතරක් කතා කරනවා. constant size එකෙන් වෙන්නේ ඒක ඒ path එක දිගේම fillet එක constant තියෙනවා. හරි. ඊට පස්සේ items to fillet එකට මම දෙනවා මෙන්න මේ line එක. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ fillet radius එකට අදාළව ඔයාලට preview එකක් පෙන්වනවා. මෙන්න මේ විදි එකක් තමයි එන්නේ කියලා. මම මෙතන radius එක 8ක් වගේ දෙන්න. එතකොට මේ විදි fillet එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ විදිහට profile එක දෙන්න පුළුවන්. ඔයාට drawing එකේ දින detail නු ඔයාට profile එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තව options ටිකක් තියෙනවා. ඒවා ගොඩක්ම වැදගත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට fillet radius එක දුන්නම ඒ radius එකට අදාළ fillet එක දෙන්නයි දෙන්න තමයි තියෙන්නේ ඕන position එකට. ඉතින් මේ විදිහට දීලා මම okay කරන්න. එතකොට ඔයාලට පේනවා ඉතින් අපේ fillet එක මේ face එකටත් දැන් apply වෙලා තියෙනවා. ඉතින් chamfer option එකත් මේ විදිහම තමයි. ලොකු වෙනසක් නැහැ. ඒකේ කරන්න තියෙන්නේත් අපි බලමු 3D chamfer එක. මම විතර chamfer option එක දීලා මම මෙතන ඒ කියන්නේ chamfer එක දෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඩිස්ටන්ස් දෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් දැන් XY ඇක්සිස් දෙකේනේ මේ දෙක වෙන්නේ. chamfer එක වෙනවා කියන්නේ කෙලින්ම ඇන්ගල් ලයින් එක ඇඳෙනවා. එතකොට ඔයාලට පුළුවන් එක්ක ඇන්ගල් එකකුයි ඩිස්ටන්ස් එකකුයි දෙන්න. chamfer කරාම එන ලයින් එකේ ඩිස්ටන්ස් එකයි ඒගේ ඩිග්‍රී එකයි ඔයාලට දෙන්න පුළුවන්. මෙතන මිලිමීටර් 3ක් විතර දාන්න. ඒක දාන්න පුළුවන්. ඒ වගේම තමයි distance කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට ඒකෙන් පුළුවන් x axis එකේ y axis එකේ තියෙන දුරවල් දෙක දෙන්න පුළුවන් distance විදිහට. එතකොට a angle එක තමයි යාගන්නේ. ඉතින් මේක දීලා ඔයාලට පුළුවන් මම මේ ලයින් එක දෙන්න. දුන්නට පස්සේ ඔයාලට පුළුවන් ඕනනම් මෙතන full preview එකක් ගන්න. ඉතින් මම මේ විදිහට ඕකේ කරා. ඔයාලට පේනවාද මේ විදිහට chamfer එක apply වෙනවා. අපි බලමු දැන් ආයෙමත් edit sketch එකට ගිහිල්ලා sketch chamfer එක දෙන්නේ කොහොමද කියලා. ඔයාලට sketch chamfer එක දෙන්න පුළුවන් මෙන්න මෙතනින් ගිහලා sketch chamfer කියන එක දීලා මෙතනිනුත් ඔයාලට දෙන්න පුළුවන් angle එකයි distance එකයි දෙන නැත්නම් distance එකයි. මෙතන equal distances දෙන්න පුළුවන් xy වලට නැත්නම් ඔයාලට වෙනස් දෙකක් දෙන්න පුළුවන් මෙතන. මම මෙතන angle distance එක දීලා 45 degrees and මම මෙතන 3 mm මෙතනට දෙන්න. මේ option එක මේ line එකයි මේ line එකයි මම දෙන්න. එතකොට ඔයාලට පේනවාදී මේ විදිහට chamfer option එක මෙතනට එනවා. මම ඊට පස්සේ ඒක ඕකේ කරලා
sketch එක okay කරොත් ඔයාලට පේන විදිහ අපේ 3D object එකටත් මේ විදිහටම chamfer එක apply වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට fillet එක chamfer එකයි බොහොම ලේසියෙන් apply කරගන්න පුළුවන්. අපි එහෙනම් ඉස්සරහට තවත් tutorial එකකින් හම්බෙමු. මතක ඇතුව අපේ channel එක subscribe කරලා page එක like කරදෙන්න. Thank you.